ජනාධිපති වරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ජනතාව ඊයේ දිනේ දිවයින පුරා විරෝධතා පැවැත්තුවා. දිවයිනේ සෑම ප්‍රදේශයකින් පැමිණි ජනතාව කොළඹට රැස්ව විරෝධතාව පැවැත්වූ අතර ඔවුන් ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ කුරුඳුවත්තේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිටද විරෝධතා පැවැත්වුවා. අරගලකරුවන් ජනාධිපති මන්දිරයට පිවිසීමට උත්සාහ දැරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පැවති මාර්ග බාධක බිඳහලමින් ඔවුන් ජනාධිපති මන්දිරය තුළට ගමන් කළා. තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර අහසට වෙඩිතැබීමක්ද සිදු කළා. එම වෙඩිතැබීම සිදු වූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් කොටුව මහේස්ත්‍රාත්වරයා අද පැවැත්වුවා. ඒ කොටුව පොලිසිය පැමිණිල්ලක් ගොනු කරමින් සිදු කළ කරුණු වාර්තා කිරීමට අනුවයි. ජනාධිපති වරයාට ඉල්ලා අස්වන ලෙස බල කළ අරගලකරුවන් ජනාධිපති මන්දිරය තුළටද ඇතුළු වුණා. මේ වන විටත් අරගලකරුවන්ගෙන් පිරිසක් ජනාධිපති මන්දිරය තුළ රැඳී සිටිනවා. මෙය පෙර ජනාධිපති මන්දිරයේ තිබී හමුව බවට පැවසෙන මුදල් තොගයක් පිළිබඳව දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. මෙම මුදල් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා වෙත ලිපියක් නිකුත් කරන තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ තරිඳු ජයවර්ධන සඳහන් කරන්නේ ජනාධිපති මන්ත්‍රියේ කාමරයක සංගවා තිබූ රුපියල් 1,78,50,000කට ආසන්න මුදලක් අරගලකරුවන් විසින් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට බාර දුන් බවයි. ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දැවැන්ත පිරිසක් කොළඹට රැස් වූ අතර ඔවුන්ගෙන් පිරිසක් ඊයේ දිනේදී ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසීමට උත්සාහ දැරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පැවති මාර්ග බාධක බිඳහෙළමින් ගමන් කළා. ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළද තවදුරටත් අරගලකරුවන් රැඳී සිටිනවා. ගාලු මෝදර අරගල භූමියේ තිබූ පුස්තකාලය ජනාධිපති ලේකම් කාර්යාල තුළ පිහිටුවීමට අරගලකරුවන් අද ක්‍රියා කළා. අරලියගහ මන්දිරයේ ඉදිරිපිට විරෝධතා පැවැත්වූ අරගලකරුවන් අරලියගහ මන්දිරය තුළටද පිවිසියා. නැකත් කෙනෙක් ඉන්නපා ඉක්මනින් තීරණයක් ගන්න කියන්නේ එච්චරයි. ඒක තමයි අපේ බලාපොරොත්තුව.
ධාතුනේ යනවා කිව්වට මෙයා මෙයාගේ තියෙන තත්ත්වයේදී සුවර් නැහැ මෙයා. ඒක නිසා අපි ආ යන කම්ම ඉතින් මේ අරගලි අපි ඉන්නවා. හොඳ ආරම්භයක් හොඳ ඒකම හොඳ අවසානයක් විය යුතුයි. ඒ අවසානයේ වීම සඳහා බුද්ධි මණ්ඩපයක් මේ අරගලය ධාතුන නොගියොත් එම ඔය එදා නමෙන්දා වගේ දෙගුණයක් ඉදලසා පාට වහිනවා වෙන්නේ. මේ අතර අරලීගහ මන්දිරයේ අසල නොඩිල්ගම අරගල භූමියට පැමිණි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙලෙස අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ බහුතරයක් හිතන් හිටියේ මේ අරගලයේ විහිළුවක් වෙනවා. මේක දිය වෙලා යනවා. මේවා නිකන් తాවකාලික මේ පොඩි පොඩි ආතල් වැඩ කියලා විතරයි හිතාගෙන හිටියේ. ඒ ජනගංගාව ඇතුළට මට ඇතුල් වෙන්න අවසර ලැබිච්ච එකම මම හිතන්නේ ඒක මගේ වාසනාවක් කියලා. මේ රණවිරුව පොලිසිය කවදාවත් මේ අරගලයේ මර්ධනය කරන්න ඉදිරියට ආපහු එන්නේ නැහැ. ඒකන්ද තමුන්නාසෙලා මේක මෙතනින් නවත්තන්නත් එපා. අවසාන අරමුණ දක්වා යන්න. මේ වෙනකොටත් පාර්ලිමේන්තුවේ ඉන්න පරණ වෙන්තුවේ හම් වෙලා ඉන්න නායකයෝ කියා ගන්න කට්ටිය එකතු වෙලා එක බුද්ධලේක් ඒගොල්ලෝ අතරේ තෝරගන්න හදනවා රටේ ජනාධිපති කරන්න. එහෙම වුණත් ඔයගොල්ලෝ දාපු ලේ දහඩිය කඳුළු වලින් සත පහක ප්‍රයෝජනයක් නැහැ. අපිට දෙනවද?